හැමෝටම සුබ දවසක්. තවත් වැදගත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට. මේක මගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා මේ වීඩියෝ එක කරන්න කියලා. ගොඩක් අය මට කියලා තිබ්බා මේ ඩ්‍රයිවිං ලයිසන් එක අප්ඩේට් කරන විදිහ, ඒ කියන්නේ කල්පිරිච්ච ඩ්‍රයිවිං ලයිසන් එකක් අප්ඩේට් කරන විදිහ පීවරෙන් පීවර කොහොමද කරන්න කියලා වීඩියෝ එකකින් කරලා ඉදිරිපත් කරන්න කියලා. අපි බලමු කොහොමද ඩ්‍රයිවිං ලයිසන් එක මුලින් ඉඳන්ම ඇප්ලයි කරන තැන ඉඳන් ලයිසන් එක ගන්න තැනටම කරන්න කොහොමද කියලා. මුලින්ම අපි ලයිසන් එක අලුත් කරන්න කලින් අපේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන පරීක්ෂණ සහතිකයක් තියෙනවා. ඒ සහතිකය අරගෙන තමයි අපිට ලයිසන් එක ඉදිරි අවුරුදු කිහිපයක් දෙන්නේ. මොකද අපිට වාහනයක් කෙලවන්න අපේ සෞඛ්‍ය තත්ත්වය යෝග්‍යද කියලා බලනවා ඒ සහතිකයෙන්. ඒක හැමතැනම ගන්න බෑ. ලංකාවේ නගර කිහිපයක තමයි තියෙන්නේ. ප්‍රධාන කාර්යාලය තියෙන්නේ නුගේගොඩ. තව ගම්පහ තියෙනවා වගේ තව නගර කිහිපයක තියෙනවා. ඒකට අපි මුණ දීලා ඒ පරීක්ෂණය සමත් වුණාට පස්සේ තමයි අපිට වෛද්‍ය සහතිකයේ අරගෙන ඊළඟ පියවරට යන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන දේවල් ටික මම මුලින්ම කියන්නම්. අපිට ඕනේ අපේ වළංගු ජාතික හැඳුනුම්පත ඕනේ. ඒ කියන්නේ පැහැදිලි ජාතික හැඳුනුම්පතක් ඕනේ. හිතන්නකෝ දැන් වගේ ෆොටෝ එක අපැහැදිලි නම්, එතකොට නම අපැහැදිලි නම්, ඊට පස්සේ ඩෙන්ටිටි ඩැමේජ්ලා වගේ නම් ඒවට ලයිසන් එක අප්ඩේට් කරන්න දෙන්නේ නැහැ. පාස්පෝර්ට් තියෙනවා නම් වඩා හොඳයි. පාස්පෝර්ට් එක තියෙනවා නම් පාස්පෝර්ට් එක ඉදිරිපත් කරලා ගන්න පුළුවන්. ඒ වගේම පරණ ඩ්‍රයිවිං ලයිසන් එක ඕනේ. ඒ කියන්නේ කල්ලිකුත් වෙච්ච ඩ්‍රයිවිං ලයිසන් එක ඕනේ. හදිසි හරි ඩ්‍රයිවිං ලයිසන් එක නැති වෙලා හරි මොනවා හරි තියෙනවා නම් පොලිස් සහතිකයක් අරගෙන ඒ සහතිකයේ එක්ක තමයි අපිට ඊළඟට යන්න ඕනේ. මොකද ඒ සහතිකයයි ඊට පස්සේ පොලිස් සහතිකය ගන්නකොටම එතන මුදලක් අය කරනවා. ඒ කියන්නේ පොලිස් සහතිකයේ එන්ට්‍රි එකට මුදලක් අය කරනවා. මේ මුදලේ ලබාගත රිසිට්පතත් එක තමයි අපි ඕනේ ඩ්‍රයිවිං ලයිසන් එක අප්ඩේට් කරන ලියකිරි වලට. එහෙම නැති කට්ටියට normal ඩ්‍රයිවිං ලයිසන් එකයි ඩෙන්ටිටි කාඩ් එකයි ඊට පස්සේ වෙන් කිරීමක් කරගන්න ඕනේ අපි e-channeling හරි මොන හරි සර්විස් එකකින්. මම එක් කරන විදිය කියන්න. 225න් normal phone එකක් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් 225න් පුළුවන්. නැත්තම් ස්ථාවර දුරකථන කියන්නේ ටෙලිකොම් ලයින් වලින් නම් 12:25ට කෝල් එකක් දුන්නාම එතනින් අපිට වෙන් කිරීම කරගන්න පුළුවන්. ලේසිම ක්‍රමය තමයි ඒක. නැත්තම් online payment එක දාන්නත් පුළුවන් e-channel website එකට ගිහිල්ලා. නැත්තම් ඔයාට normal phone එකක් තියෙන කෙනෙක් නම් 225කට කෝල් එකක් දුන්නාම එතනින් පාරිභෝගික සේවා නිලධාරියෙක් වවමතලා ඊට පස්සේ ඔයාට ඕන වෙන් කිරීම කරලා ඉවරලා SMS එකක් එවනවා. හරියට වෙලාව. ඒ වෙලාවට අපි එතනට ගියාම අපේ සර්විස් එක වෙන් කරලා කියලා එයාලගේ ලිස්ට් එකේ තියෙනවා වෛද්‍ය ආයතනේ. අපිට පුළුවන් එතකොට අපි මේ වෙලාවට ආව කියලා පෙන්නනට පස්සේ අනන්‍යතාවය ඔප්පු කරලා අපිට ලබා ගන්න පුළුවන් ඒ සර්විස් එක. 225 අංකයෙන් අමතර නම් අනිවාර්යෙන් රුපියල් 2000ක් විතර ශේෂයක් තියෙන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ. මොකද 1500 ගාණක් ගන්නවා මේක මේ සර්විස් එක දෙන්න, කියන්නේ වෛද්‍ය සහතිකය ගන්න. එතකොට ආයෙවා එතනට ගිහිලා පේමන්ට් එකක් කරන්න ඕනේ නැහැ. මෙතනින්ම අය කරගෙන තමයි යන්නේ. එතකොට ඔයාලට ටග් ගාලා ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම සේවාගත වස්තුවක් ගන්න රුපියල් 200 ගානක, ඒ වගේම ඒ ඇමතුම සඳහා විනාඩියකට රුපියල් 8ක් විතර අය කරනවා. මම නම් කියන්නේ ගොඩක් වෙලාවට 1900ක් 2000ක් විතර ෆෝන් එකේ බැලන්ස් එකක් තියාගෙන කතා ගන්න. මොකද එතකොට ඔයාලට කිසි ගැටලුවක් නැතුව ඒ කෝල් එක ගන්න පුළුවන්. මම දැන් ඔය පෙන්නේදී මෙසේජ් එකක් තමයි ඔය 225 අංකයට කෝල් කරලා හරි e-channeling හරි සර්විස් එකකින් දුන්නාට පස්සේ එන මෙසේජ් එක. ඔය මෙසේජ් එක අරගෙන හරියටම ඒ කියන දවසේ කියන වෙලාවට එතනට පැය භාගකට විතර කලින් යන්න. එතන ඉන්නවා පිළිගැනීම් නිලධාරියට. ඔයා පෙන්වුවට පස්සේ ඔයාගේ නම තියෙනවා එතන ලිස්ට් එකේ. ඊට පස්සේ ඔයාට හම් වෙන මෙන්න මේ වගේ ටෝකන් එකක්. මේකේ තියෙන නම්බර් එකක්. මේ කියන්නේ ඔයාට මේක තමයි මේ ඔයාගේ සහතිකයේ දීලා ඉවර වෙනකම්ම හම් වෙන නම්බර් එක. මේ නම්බර් එක පරිස්සම් කරලා තියාගන්න ඕනේ. මොකද මේකේ තමයි හැමදේම සටහන් කරන්නේ. ඒ කියන්නේ ඔයාට අඬ ගහන්නේ, ඔයාගේ හැමදේම කියන්නේ මේ අංකයෙන්. ඒ නිසා මේ අංකේ නැති කරගන්න එපා. ඒ වෙන් කිරීම කරාට පස්සේ දෙන මේ අංකේ තමයි මේක. ඊට පස්සේ මේ අංකේ සටහන් කරනවා. මේකේ උස සටහන් කරනවා, ඔයාගේ බර සටහන් කරනවා. ඊට පස්සේ තව වෙනත් සටහන් කීපයක් සටහන් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් මේක නැති කරගන්න එපා සහතිකයේ අතට හම්බෙනකම්. ඊට පස්සේ මුලින්ම ඔයාගේ රුධිර පරීක්ෂණයක් කරනවා. ඒ කියන්නේ ඔයාගේ ලේ චෙක් කරලා බලනවා. ඊට පස්සේ ඔයාට තියෙනවා පරීක්ෂණ කීපයකට මුහුණ දෙන්න. ඔයාගේ අතපය හොඳට වැඩ කරනවද කියලා බලන පරීක්ෂණයක් තියෙනවා. ඒ වගේම බර වාහන කට්ටියට මුත්‍රා පරීක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ඇස් පරීක්ෂා කරනවා, ඔයාගේ කම් පරීක්ෂා කරනවා. එතකොට ඔයාගේ මොන හරි ඔයා බෙහෙත් බොනවද, එතකොට සීනි වලට බොනවද, ප්‍රෙෂර් වලට බොනවද, ඊට පස්සේ මොන හරි මානසික ලෙඩකට බොනවද, ඒ වගේ ප්‍රශ්න කීපයක් අහනවා. බෙහෙත් බොනවා නම් ඒව අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕනේ. ඒ වගේ මොන හරි ලෙඩකට බෙහෙත් බොනවා නම් එන්නේ සහතික පොඩ්ඩක් අරන් යන්න. මොකද ඔයා සීනි හැම බෙහෙත් බොන කෙනෙක් නම් අර ඔයාට දීලා තියෙන වෛද්‍ය සහන් පොත් එහෙම තියෙනවා නම් ඒවා පොඩ්ඩක් අරගෙන යන්න. එතන වෛද්‍යතුමාව දැනුවත් කරනවා මෙන්න මේ බෙහෙත් වලට බෙහෙත් බොනවා කියලා. ඒ වගේම ඇස් කණ්ණාඩි දාන කෙනෙක් වගේ නම් ඔයා අනිවාර්යෙන් කණ්ණාඩි දෙක අරන් යන්න. මොකද ඔයාගේ ඇස් පරීක්ෂා කරනවා. අනිවාර්යෙන් කණ්ණාඩි දෙක අරන් යන්න. මොකද මේ සහතිකේ සටහන් කරනවා කණ්ණාඩි දාන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඒ වගේම ඔයාට හදිස්සි හරි එතනදී ඔයාගේ ඇස් පරීක්ෂණේ අසමත් වුණොත් අනිවාර්යෙන් එතනින් ලියනවා ඔයාට කණ්ණාඩි දෙකක් නැවත දාගෙන එන්න කියලා. එහෙම වුණොත් ගොඩක් වෙලාට ආපහු ඔයාට යන්න වෙන. ඒක නිසා ඔය හරියට ඔය චෙක් කරලා බලන්න ඔයාගේ කණ්ණාඩි එහෙම තියෙනවා නම් කලින් ඒව අරගෙන ඒ ටික කරගන්න එක හොඳයි. ඊට පස්සේ ඒ වගේ පරීක්ෂණ කීපයකට මුහුණ දුන්නා පස්සේ මෙන්න මේ වගේ සහතිකයක් හම් වෙනවා. මෙන්න මේ සහතිකය තමයි ඔයාගේ වෛද්‍ය පරීක්ෂණ සහතිකය. මේක තමයි ඔයාට ඊළඟට ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න අවශ්‍ය වෙන ලියකිවිල්ල. මේකේ ඔක්කොම සටහන් කරලා තියෙනවා ඔයාගේ ඇස් හොඳට තියෙනවද? එතකොට ඔයාගේ අතපය හොඳට තියෙනවද? ඔයාට වෙන ලෙඩ තියෙනවද? මොනවද කියලා හැමදේම සටහන් කරනවා මේ සහතිකේ. මේක මාස 9ක් වළංගුයි. ඒ කියන්නේ ඔයා අද ගත්තට පස්සේ ඔයාට මාස 9ක් ඇතුළත ලයිසන් එක අලුත් කරන්න ඔයාට මේක හොඳටම ප්‍රමාණවත්. දැන් මේ සහතික දෙක ගත්තට පස්සේ අර මම කලින් කිව්ව ඩෙන්ටි කාඩ් එකයි ඊට පස්සේ ඒලිය කිවිලි ටිකත් අරගෙන පර ලයිසන් එකත් අරගෙන මෙන්න මේ සහතිකෙත් අරගෙන අපි ඊළඟට යන්න තියෙන මෝටර දෙපාර්තමේන්තුවේ මේ රියදුරු බලපත්‍ර සම්බන්ධව තියෙන ආයතනයට. එතනට යන්නත් මේ කලින් වෙන්කිරීමක් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා. මම මේ පෙන්නන වෙබ්සයිට් එකට ගිහිල්ලා මම ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒකෙනුත් පුළුවන්. නැත්තම් ඒ අදාළ මෝටර දෙපාර්තමේන්තු කාර්යාලවල තියෙන හොට්ලයින් එකක්. මම නම් කතා කරෙත් මම වෙබ්සයිට් එකෙන් නැතුව මම කෙලින්ම ඒ මම ගම්පහ එකෙන් තමයි ඇප්ලයි කරේ. මම ගම්පහ නම්බර් එකට කෝල් කරාම එතනින් ඔයාට පුළුවන් ස්වයංක්‍රීයව ඒ වගේ මැසේජ් එකක් එවනවා. අර කලින් ඊ-චැනලින් වගේම පුළුවන් මම ගම්පහ එකේ නම්බර් එක දාලා තියෙනවා. ඒ වගේම මම අනිත් නම්බර්ස් තිබ්බොත් මම මේකට දාන්නම්. නැත්තම් ලේසිම ඔයාට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා හරියට විස්තර ටික දුන්නාට පස්සේ ඔයාට SMS එකක් එනවා. මම මේ වෙලා තියෙන විදිය. ඒ SMS එක අරගෙන නියමිත දිනයට ගියාම ඔයාට ඒ වැඩේ කරගන්නත් පුළුවන්. එහෙම SMS එක අරන් ගියාට පස්සේ ඔයාට එතනින් නිලධාරියට පෙන්නලා තියෙනවා මම මෙන්න මේ වෙලාවට වෙන්කිරීම කරලා තියෙනවා කියලා. අනිවාර්යෙන්ම ඔයා මේ වෙන්කිරීම කරලා යන්න ඕනේ. මොකද එතන සිස්ටම් එකට වැඩි වෙන නිසා ඉස්සෙල්ලාම ඔයාගේ චෙක් කරලා බලනවා ඔයාගේ වෙන්කිරීම තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාගේ ડોකියුමන්ට්ස් ටික චෙක් කරනවා. ඒ කියන්නේ හදිසියේරි ඔයා හිතන්නකෝ දැන් ඔයාගේ මේ ID කාඩ් එකේ තියෙන ඇඩ්‍රස් එක දැන් ඔයා පදිංචියේ නැහැ කියලා. හදිසියේරි එහෙම දෙයක් වුණොත් ඔයාට වෙනස් කරගන්න එහෙම ඕන නම් ඔයා ග්‍රාමසික සහතිකයක් අරන් යන්න ඕනේ. මම දැන් අහවල් ඇඩ්‍රස් එකේ තමයි මම මේ පදිංචියලා ඉන්නේ කියලා. ඒක දෙන්න මොකද එතනට ඔයාට ගිහිල්ලා ඇඩ්‍රස් එක වෙනස් කරන්න ඕනේ නම් ඒ සහතික ඉදිරිපත් කරන්න ඕනේ. ඔයාට තැපෑලෙන් තමයි මේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක එන්නේ ඩෙන්ටි කාඩ් එකේ තියෙන ඇඩ්‍රස් එකට. ඒක නිසා ඔයාට වෙන තැනකට ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යෙන් ග්‍රාමසික සහතිකයක් අරන් යන්න. ඔයා පදිංචිය තහවුරු කරලා ඒක අරන් යන්න ඕනේ. ඒ වගේම මම අර කලින් කිව්වාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක නැති වෙලා තියෙනවා නම් අර පොලිස් සහතික ටික අරන් යන්න ඕනේ ඒ රිසිට් එක්කම. එතකොට මුලින්ම චෙක් කරනවා ඔයාගේ මේ වෛද්‍ය සහතිකයේ තියෙන අදාළ ලියකියවිලි ටික චෙක් කරනවා. ඊට පස්සේ ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක චෙක් කරනවා, ඩෙන්ටි කාඩ් එක චෙක් කරනවා. ඊට පස්සේ අර මං කිව්ව ග්‍රාමසික සහතික පදිංචි මාරු කරනවා නම් ඒ ටික දාලා ඔයාගෙන් අහනවා මේ ඇඩ්‍රස් එකට දෙවන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයා ඒක ඕකේ කරාට පස්සේ ඔයාට දෙනවා පොඩි ගෙවීමේ කොලයක්. මේක සැහැල්ලුව ගන්න රුපියල් 1700ක් ගම ගෙවන්න ඕනේ. හදිසියේරි ඔයාගේ ලයිසන් එක අවුරුද්දක් ඇතුළත අලුත් කරගන්න බැරි වුණොත් 250ක දඩයක් ගහනවා. නැත්තම් අවුරුදු කිහිපයක් නම් ඒක එන්න එන්න වැඩි වෙනවා. බාරවාහන නම් 2400 ගණක් තමයි අය කරන්නේ. ඒ දෙන ගෙවීම් කොලේ ලංකා බැංකුවකට තමයි ගෙවන්න තියෙන්නේ. ඒක මෙහෙමයි කරන්නේ. ගොඩක් වෙලාවට මේ මෝටර් දෙපාර්තමේන්තුවේ ආවටම බැංකුවක් තියෙනවා. ගොඩක් අය ගම්පහ ඔෆිස් එකේ නම් ඒ කච්චේරිය ඇතුළෙම තියෙනවා ලංකා බැංකු ශාඛාව. ඒකෙන් ඔයාලට ගෙවීම කරලා ඊට පස්සේ ඔයාලට දෙනවා කහපාට කොලයක්. ඒ ගෙවපු රිසිට් එක අරගෙන නැවතත් අපි එන්න ඕනේ මෝටර් දෙපාර්තමේන්තුවේ කාර්යාලයට. ආවට පස්සේ ඔයාගේ ඉංග්‍රීසි ලකුණු චෙක් කරනවා. ඊට පස්සේ ඔයාගේ ඩොකියුමන්ට්ස් එක නැවතත් චෙක් කරනවා. එතන ඉන්න නිලධාරියෙක් ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එකක් ගන්නවා. ෆොටෝ එකක් අරගෙන ඉවරලා ඊට පස්සේ තව කවුන්ටර් එකට යන්න දිනවා. ඒ කවුන්ටරේ කරන්නේ ඔයාගේ ඩොකියුමන්ට්ස් නැවත වරක් චෙක් කරනවා. චෙක් කරලා ඉවරලා ඊට පස්සේ ඔයාගේ ලයිසන් එක පර ලයිසන් එක පන්ච් කරනවා. භාවිතේ ගන්න බැරි වෙන්න. ඊට පස්සේ අන්තිම කවුන්ටර් එකට ඊළඟට යන්න තියෙනවා. මේ ඩොකියුමන්ට්ස් ඔක්කොම අරගෙන ඒ කියන්නේ ඔයාගේ රිසිට් එකයි ඒ ටික අරගෙන යන්න තියෙනවා. ඒ රිසිට් එකයි එතන අපි දුන්න ඇප්ලිකේෂන් එකකුත් එක්ක ඒක අලෝල ඉවරලා අපි එතනට බාර දෙන්න ඕනේ. දුන්නාට පස්සේ ඔයාලට తాවකාලික රියදුරු බලපත්‍රයක් දෙනවා. මෙන්න මේ වගේ తాවකාලික රියදුරු බලපත්‍රයක් තමයි එතනට ගියාට පස්සේ දෙන්නේ. මේක අවුරුද්දක් දැන් වළංගුයි. මොකද රටේ තියෙන වර්තමාන තත්ත්වෙත් එක්ක මේ කලින් නම් තිබේ මාස 3යි කියලා දවස් 45ක් දවස් 90ක් ඇතුළත වගේ මේක කල්ලිකුත් වෙනවා. දැන් මේ අලුත් තත්ත්වෙත් එක්ක රටේ තියෙන ආර්ථික ප්‍රශ්නෙත් එක්ක මේ කාඩ් එන්න පරක්කුයි කියලා ගොඩක් වෙලාවට කාඩ් වල අමුද්‍රව්‍ය නැති නිසා මේක අවුරුද්දක් වළංගුයි. දැන් මේ අලුතෙන් නිකුත් කරන తాවකාලික රියදුරු බලපත්‍රය. ඒක නිසා මේක පරිස්සම් කරගන්න පුළුවන්. අවුරුද්දක් ඇතුළත ඔයාට ලයිසන් එක නාවොත් ඔයා ආයි නැවතත් සම්බන්ධ කරගන්න මෝටර අධිකාරිතුමන්ගේ කාර්යාලය. නැත්තම් ඔයාට අවුරුද්දක් ඇතුළත මේක කිසි ගැටලුවක් නැතුව මෙන්න මේකෙන් ඔයාට රියදුරු බලපත්‍රය වෙනුවට භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඔයගේ සරල පියවර කීපයකින් අපිට පුළුවන් මේ ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරගන්න. අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා වෙන්කිරීම් හරියට කරලා යන්න. මොකද වෙන්කිරීම් අනුව තමයි එතනින් ඇතුළට ගන්නෙ හරියට සිස්ටම් එකකට අනුව. අපි සිස්ටම් එකට අනුව වැඩ කරොත් අපිට ලේසි එතන ගිහිල්ලා රස්තිය අඩු නොවි පෝලිං වල ඉන්න නැතුව පාන්දර එහෙම යන්න නැතුව ඔයාට නිසි ආකාරව ලයිසන් එක ගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. මොන හරි දැන නැද්දයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න මම ඒක රිප්ලයි කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක කාර්ය වැදගත් නම් ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් මම මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන ගන්න. ඔයාලට සුබ දවසක්.